අයුවන් කියලා පිළිගන්න ඩොට් මාක් අයිකියු YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝම ඉතින් පෑනකුත් අතේ තියන් අදවිලා තියෙන අනිවාර්යෙන් කැටි ක්‍රමයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න කියලා දැන් ඔය බලන හැමෝම දන්නවා ඉතින් අපිට මේ ටිකේ ටිකක් අපේ ක්ලාස් සහ සෙමිනා හින්දා වීඩියෝස් කියන පාරක් වුණා ඉතින් දැන් දිගටම අපෝ මේ විදිහට ඔයාලට කැටි ක්‍රම වීඩියෝ අපි අරන්ගෙන බලාපොරොත්තු වෙන මේ channel එක හරහා ඒ වගේම කැමති නම් ඔයාලට අපේ සෙමිනාස් වලට ක්ලාස් වලට ඔයාලටත් එකතු වෙන්න පුළුවන් හරි අද වීඩියෝ ගැන කිව්වොත් හැම මේ වීඩියෝ එකකින් අපි ගෙන ආවේ ගොඩක් කට්ටිය දැන් IQ හදාගෙන යනකොට IQ ක්‍රම දන්නවා සමහරක් කරා. ඒකට කෙටි ක්‍රමයක් දන්නවා. සූත්‍රයක් දන්නා වෙන්න පුළුවන්, තියරියක් දන්නා වෙන්න පුළුවන්. හැබැයි ගාන වැරදි. ඒ ගාන වර්ධින්න හේතුව තමයි සුළු කිරීමේ ගැටලු. එන සුළු කිරීමේ ගැටලු එහෙම නැත්නම් සුළු කිරීමේදී ඒගොල්ලන්ට ගත වෙන කාලය වැඩි වෙන තමයි ඔන්න ඔයගේ ගැටලු ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඔයගොල්ලන්ට මෙන්න මේ ගැටලු ඇති වෙන්න තියෙන. ඒ කියන්නේ ගාන වර්ධින්න නැති වෙන්න සුළු කරන ක්‍රමයක් තමයි අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. දැන් අපිට හැම බින්දුවේ සිට 9 දක්වා ඉලක්කම් මෙන්න මේ බින්දුවේ සිට 9 දක්වා ඉලක්කම් ටික එකතු වෙලා තමයි විවිධාකාර සංඛ්‍යා හැදෙන්නේ. ඉතින් මෙන්න මේ සංඛ්‍යා අපිට යම් යම් අවස්ථාවල යම් යම් සංඛ්‍යා වලින් හෝ යම් යම් ඉලක්කම් වලින් ගුණ කරන්න හම්බ වෙනවා. එතකොට අපිට මෙන්න මේක හරියට කරගන්න බැරි නම් එහෙම නැත්නම් මේකට ගොඩක් වෙලා යනවා නම් අපේ ගාන වර්ධිනවා. එහෙම නැත්නම් අපිට ගානට වැය වෙන කාලය ගොඩක් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ ගැටලුව සඳහා උපක්‍රමයක් එහෙම නැත්නම් පිළියමක් තමයි අද අපි අරගෙන ආවේ ඔයගොල්ලන්ට ලොකු ලොකු සංඛ්‍යා ටක් ගාලා ගුණ කරගන්න පුළුවන් විදියක් අපි දැන් කියා දෙනවා. අද අපි කියා දෙන්නේ ඔයගොල්ලන්ට යම් සංඛ්‍යාවක් එහෙම නැත්නම් යම් ඉලක්කමක් 11න් ගුණ කරගන්නේ කොහොමද වර්ධින්න නැතු ඉතාලම කෙටි කාලෙකින් කියලා. මේක මෙහෙමයි කරන්නේ. දැන් මම ඔයගොල්ලන්ට දෙනවා ඉලක්කමක් මෙන්න මේ විදියට. අපි ගමු ඉස්සලම 13. 13 ගුණ කරන්න ඕනේ 11යි. හරි. 13 ගුණ කරන්නේ කොහොමද 11? සාම්ප්‍රදායික විදිහට 11 ගුණ කරනවා. අපි මෙහෙම මෙන්න මෙහෙම ලියා ගන්නවා. මේ ඉලක්කම් ටික ලියලා 3141. 143 නේ උත්තරේ. හරි. එහෙම ලියා ගන්නවා. ඊට පස්සේ එහෙම නැත්තම් සමහරක් අට මෙන්න මෙහෙම ලියනවා මේක. 13 ව 11ක් නැහන්නේ. අපිට ලේසි 13 ව 10ක් හොයාගන්න. ඒ කියන්නේ ඊට පස්සේ බින්දුවක් දාගෙන ඉතන තියෙන එන 13 ව 10ක් නම් 130යි. ඊට පස්සේ 11ක් නම් තව 13 එකක් ඕනේ මෙතෙන්ට. ඒක දුන්න 14. ඔන්න 3යි 4යි 1යි. හරි. ඔය ක්‍රමෙත් හරි. එතකොට දැන් ක්‍රම දෙකක් ඕගොල්ලෝ දානවා. දැන් මම කියලා දෙන්න හදන්නේ ඔයගොල්ලෝ නොදන්න අලුත් ක්‍රමේ. සමහරක් වෙලාවට මේක ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් මෙන්න මේ ක්‍රමයේදී ඔයගොල්ලන්ට පුළුවන් ලොකු සංඛ්‍යාවක් වුණත් ටක් ගාලා ඉක්මනට 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 හදාගන්න. හරි. දැන් මම මෙතනින් පටන් ගන්නවා. දැන් මෙන්න මේ ක්‍රමයේදී මෙන්න මෙහෙම කරන්නේ. දැන් 13 ගුණ කරන්න තියෙනවා 11යි. එතන අපි මොකද ගන්නෙ? මෙතන එක ස්ථානයේ තියෙන සංඛ්‍යාව මෙහෙම ලියා ගන්නවා. 3. හරි. ඊට පස්සේ ඊතුරු සංඛ්‍යාව මොකද්ද? මෙතන තියෙන සංඛ්‍යාව දස ස්ථානයේ තියෙන සංඛ්‍යාව. ඒකත් අපි මෙන්න මෙහෙම ලියා ගන්නවා. හැබැයි මෙතන යම් සංඛ්‍යාවක් ලියන්න ඉඩ තියලා ලියා ගන්න. එතකොට මෙතෙන්ට එන්න දැන් අපි මේ ගුණ කරලා බලමු අපි හොයාගත්ත මෙතෙන්ට එන්න 4 කෙනෙක් කියලා. يعني 143 නේ මේකේ උත්තරය ආවේ. 143 උත්තරය. හැබැයි මෙතෙන්ට මේ 4 ගන්නෙ කොහොමද? දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා 3, මෙතන තියෙනවා 1, 3යි 1යි 1 තුනොත් 4 එනවා. 143 ආව නේද? මෙතන තියෙන 3 ගත්තා. ඒ කියන්නේ මෙහා පැත්තේ කෙළවර තියෙන ඉලක්කම ගත්තා 5ට. ඒක හැමම ලිව්වා. මෙහා පැත්තේ තියෙන ඉලක්කම ගත්තා. ඒක හැමම ලිව්වා. මේ දෙක එකතු වලිව මැදි. එහෙනම් 143. ගැටලුවක් නැහැ. හරි. අපි බලමු 18 වගේ ඉලක්කමක් දැන්. 18 ගුණ කිරීම 11. දැන් අපි බලමු මේක හරියටම අපි ලේසි ක්‍රමෙන් මේ තව ක්‍රමයකින් බලමු මේ ක්‍රමෙන් එන උත්තරේ හරියට හරියනවා කියලා බලාගන්න බෑ. එහෙනම් අපි ගුණ කරලා බලමුද? මෙහෙම ගුණ කරලා 180 දන්න 18 කියලා ගත්තොත් එහෙනම් ඔන්න අපිට උත්තරේ යනවා 9යි 1යි. හරිනේ 8යි 9යි. හරි. එතකොට ඔන්න 198 එන්න ඕනේ අපිට මෙන්න මේ ක්‍රමයේදීත් මේ ක්‍රමේ හරිනම් අපි බලමු ක්‍රමේ හරියද කියලා. එහෙනම් මුලින්ම පළවෙනි පියවර මොකද්ද? 8 ඉලක්කම ගත්තා 5ට. 8 ගත්තා 5ට. ඊට පස්සේ මේ ඉලක්කම ගත්තා එහෙම 5ට. ඒක. එහෙනම් මැදට එන්නේ උණු ඉලක්කම. මේ මැදට ඉලක්කම හැදෙන්නේ මේ දෙකේ එකතුවෙන්. එහෙනම් 8 තියෙනවා 1 තියෙනවා 8 1 9. 198 මෙතනත් 198. හරි නේද ක්‍රමේ? රයිට්. එහෙනම් අපි තවත් ගණන් බලමු. දැන් අපි හිතමු දැන් ඔක මේක ඔයගොල්ලන්ට මේ පොඩ පොඩ වෙනස් සීගන යනවා ඉස්සරහට. ඉතින් බලන්න එතකොට ඉලක්කම් 3 සංඛ්‍යා හදාගන්න කොහොමද? ඉලක්කම් 4 5 ඔය වගේ আদি ලෙස හදාගන්නකොට පොඩි වෙනසක් විතරයි වෙන්නේ. අන්න ඒ වෙනස ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලන්ට ෂණිකව මෙන්න මේ වගේ ගණන් සුළු කරලා ගන්න පුළුවන්. එතකොට එකතු කරන්න චක්කරේ මතක තියාගන්න ඒව මොකුත් ඕනේ නැහැ. රයිට්. අපි බලමු දැන් 26 වගේ ගණන්. 26 ගත්තොත් එහෙම 11න් ගුණ කරන්න අපි දන්නවා දෙපැති ඉලක්කම් දෙක ලියාගත්තා 6 2 8යි. හරිද? ඔන්න 286. අපි බලමු 260 කියන්නේ 11 වත්. 260 ව 10 26 ව 10 260 ඊට තව 26ක් එකතු වෙනවා 11 වෙන 6යි 6 2 8යි 2යි ඔන්න හරිනේ 286 අවිල්ල තියෙනවා මෙතනත් අවිල්ල තියෙනවා රයිට් එහෙනම් ඒ ක්‍රමේ හරි ඊට පස්සේ අපි බලමු තව ගන්න මෙතනදී අපි දෙනවා අපි දෙමු 49 වගේ 49 ගුණ කිරීම 11 හරි මේකදී අපි හදාගන්න කොහොමද ඔන්න ගත්තා මේ ඉලක්කම ගත්තා මෙතෙන්ට 9 මෙතන මුල ඉලක්කම ගත්තා යටට 4 එතකොට අපි ගන්නවා මෙතෙන්ට ඉලක්කම එන්න ඕනේ එතකොට අපි මොකද ගන්නෙ 9 ට 4ක් එකතු කළා 13යි කියලා දැම්මා. හරි. එතකොට අපිට ආව 4139. හරි අපි බලමු මේක හරිද කියලා. දැන් අපි දන්නවා 490 කියන්නේ
හතලිස් නමය දහයක් එන තව හතලිස් නමය එකක් එපේ එන හතලිස් නමයක් ඔන්න ලියල නමයයි මෙතෙන් න දහතුන එතකොට මෙතෙන් න පහ හරි නමය හතර දහතුන එකක් ඉතුරු හතර එකයි පහයි 539 හැබැයි අපිට ආවේ මොකද්ද 4139 39 හරි මෙතන ගැටලුවක් තියෙනවා එහෙනම් මෙන්න මෙමය හොඳට බලාගන්න මේක ආදන්නේ මේ වගේ සංඛ්‍යා හදනකොට මුලින්ම බලන්න ඕනි අපිට දීලා තියෙන මෙන්න මේ කොටස දැන් මේක මේ වෙනස් වෙන්නත් දෙක තියෙන මෙන්න මේ අග ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ අග ඉලක්කම කොයි අවස්ථාව වුණත් ඒක ඒ විදිහට වෙනවා එක ස්ථානයක ගැටලුවක් නැහැ ඊට පස්සෙ අපි බලමු මෙන්න මේ ඉලක්කම් දෙකේ මෙන්න මේ ඉලක්කම් දෙකේ එකතුව 10ට වඩා වැඩිද කියලා එහෙනම් එකතුව බලමු මේකේ මේකේ එන අපිට 9 4 13 එහෙනම් අපි 13ක් නෙන්නේ 13ෙන් මුල් සංඛ්‍යාව විතර ලියගෙන ඒ කියන්නේ 3 13 සම්පූර්ණ මෙහෙම 13 නු ලියන්නේ නැහැ අපි කියන 13 නම් 3 ඉලක්කම ලියා ගන්න 3 හරි දැන් අපිට මෙතෙන් ලියන්න තියෙන අපි ඉගෙන ගත්ත ක්‍රමය හැදින්න කෙලින්ම 4 හැබැයි 4 ලියන්න බෑ මොකද අපිට මෙතන 13 ආයෙ මෙතන ලියාගත්තේ 3 තව එකක් ඉතුරුයි එහෙනම් ඒ එක මෙන්න මේකට එකතු කරනවා එහෙනම් අපිට ඉතුරුච්ච එකයි මේ 4 එකතු කරලා පස්සේ 5 පාන්තිය 39 හරි තේරුණ නැත්නම් අපි තවත් ගණන් බලමු අපි බලමු 49 නේ අපි බලමු 95 කියලා බලමු 95 ගුණ කිරීම 11 හරි එතකොට ඔන්න සාම්ප්‍රදායික විදිහට අපි හදාගෙන බලමු 95 නම් 950 ගණන 95 නේ හරි 5යි 9යි 5යි 14න් 4 එකක් ඉතුරුයි 10යි ඔන්න 1045 එන්නෝ හරි අපි අර ඉස්සර කියadunu කැටි ක්‍රමයට අනුව නම් කෙලින්ම මේ දෙපැත්ත ඉලක්කම් දෙක ලියා ගන්නවා මෙතන 5යි මෙතන 9යි මේ දෙක එකතුව මැදට ගන්න. එතකොට 9යි 5යි මෙතන එනවා 14 කියලා. එහෙම වුණොත් එන්නේ 9145. හැබැයි හරි උත්තරේ 1045. එහෙනම් මේක එන්නේ නැතුව මේ උත්තරේ ගන්න මොකද ගන්නෙ? අපි බලන හැම වෙලේම මේ එක ස්ථානයේ තියෙන ඉලක්කම හොමු ලියා ගන්න එක වෙනස් වෙන්න කවදාකවත්. එතකොට ඊළඟට ඉතුරු වෙන්නේ 9. මේක දාගන්න කලින් මේ ඉලක්කම දාගන්න කලින් බලන්න මේ දෙක එකතුව 10ට වඩා වැඩිද කියලා. 10ට වඩා වැඩිද අපි පොඩ්ඩක් ඉන්නවා. ඒක ලගන්න මොකද්ද? මේ දෙක එකතු ගන්න. එතකොට මෙතන 9යි 5යි 14යි නේ. කොහොමද 10ට වඩා වැඩි? එහෙනම් 14ෙන් අපි ලියන්නේ මොකද්ද? 4. 4 ලියනවා තව එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි. ඊට පස්සේ දැන් අපිට ලියන්න තියෙන මේ ඉලක්කමනේ 9. එහෙනම් 9ට එකක් එකතු කරන්න. 10. 1045. 1045. හරි නේද? රයිට්. ඔන්න ඒක හරි. ඊට පස්සේ බලමු තවත් මේ වගේ ගන්න. එතකොට මේ ගාන දැන් මං කියලා දුන්න ක්‍රමයට වඩා චුට්ටක් වෙනස් වෙනවා. හරි. ඒකත් බලමු කොහොමද හදාගන්නේ කියලා. දැන් අපි යන්නේ ඊළඟ පියවරට. ඊළඟ පියවරට යන්න කලින් ඕගලන් කියන්න ඕන දැන් ඔයගොල්ලෝ ග්‍රාම නිලධාරි විභාගය එහෙම නැත්නම් MS විභාගය. එහෙම නැත්නම් ගුරු විභාග කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔන්න අපිත් එක්ක ඔන්ලයින් ක්ලාස් වලට ජොයින් වෙන්න. මේ වෙනකොට අපේ ග්‍රාම නිලධාරි MSO ඊට පස්සේ ටීචින් ඔය අංශ තුනටම අදාළ ක්ලාසස් යනවා. ඉතින් ඔයාලට ඒ ක්ලාසස් වලට ජොයින් වෙන්න කැමති නම් ඔයගොල්ලන්ට තියෙන්නේ ග්‍රාම නිලධාරි නම් ඔයගොල්ලන්ට පුළුවන් GS කියලා අපිට WhatsApp message එකක් දාන්න මෙන්න මේ number එකට 077400i295 ඊට පස්සේ ඕගොල්ලෝ කරන්නේ teaching exam එකට නම් ගුරු විභාගෙට දැන් දකුණු පළාත සහ වස්නාහිර පළාත ගුරු විභාග ඇසට් වෙලා තියෙනවා එහෙනම් ඕගොල්ලන්ට කියන්නේ teaching කියලා අපිට WhatsApp message එකක් දාන්න මෙන්න මේ number එකට ඒ වගේම ඕගොල්ලෝ කලමනාකාර සහකාර කරනවා නම් MSO කියලා message එකක් දැම්මම WhatsApp එකට මෙන්න මේ number එකෙන් ඕගොල්ලන්ට පුළුවන් අදාළ ඔක්කොම විස්තරයගෙන ඔයාලා class වලට සම්බන්ධ වෙන. ඒ වගේම ඔයාලට පුළුවන් කෙටි ක්‍රම පොකුරු සැසිය ආපහු අපි පටන් ගන්නවා. ඒක තියෙන්නේ ජූනි මාසෙ 26 සහ 27. කෙටි ක්‍රම පොකුරු සැසියට එන්න නම් ඔයාලට තියෙන්නේ kelimma speed class කියලා මෙන්න මේ number එකට message එකක් දාන්න. speed class කියලා message එකක් දාන්න ඔයාලට මෙන්න මේ 077400.95 කියන number එකට. ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙන්න මේ පන්ති වලට එකතු වෙන්න. ඉතින් ඒ වගේම අපේ මේ වෙනකොට ෆ්‍රී ක්ලාස් එකක් යනවා. ඒ ෆ්‍රී ක්ලාස් එකට එකතු වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඔය පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා අදාළ ගෲප් එකට යන්න. ඒ ගෲප් එකට ගියාට පස්සේ ඔයාලට නොමිලේම 100%ක් නොමිලේම මෙන්න මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. දැන් ඔන්න තුන්වෙනි ක්‍රමය. දැන් තුන්වෙනි ක්‍රමයේදී අපි මොකද කරන්නේ? අපිට දැන් තියෙන ඉලක්කම් තුනේ සංඛ්‍යාවක් තියෙනවා කියලා. අපි හිතමු 333 වගේ එකක් තියෙනවා කියලා. 333 ගුණ කරනවා 11. හරි. දැන් සාමාන්‍යයෙන් අපිට දැන් මේ ඉලක්කම් එහෙම නැත්නම් මේ සංඛ්‍යා ලොකු වෙන්න ලොකු වෙන්න අපිට දැන් මෙහෙම කරගන්න එකත් අමාරු නะ. 330ව 10ක් නම් 333ව 10ක් නම් 3330යි. ඒක ආපහු 333ක් එකතු කරනවම පුළුවන්. 3යි 6යි 6යි 3යි. ඔහොම. එතකොට මේක ගොඩාක් ලොකු නම් අපිට එකතු කර කර ඉන්න යන කාලේ වැඩි. එහෙම වුණොත් අපිට මේ ක්‍රමේ ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ ක්‍රමේ ඕක හදාගන්න. මේ ක්‍රමෙන් හදාගන්න අපිට මොකද ගන්නෙ? මෙතනදී මම කිව්වා වගේම මේ කෙළවර තියෙන ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. ඒක හිමුව ලිව්වා.
ඊට පස්සේ මොකද ගන්නෙ මේ දෙකේ එකතු 3යි 3යි කියන 6යි ලිව්වා දැන් ඊට පස්සේ මේ දෙකේ එකතු වත්තයි ඊගාට එකතු ගන්න තියෙන්නේ මේ දෙකේ ආයි 3යි 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 6යි හරි ඊට පස්සේ මොකද ගන්නෙ අපි මේ තුනේ ලකම හොමු ලියනවා හරි නේද 3663 අපිට ආවේ 3330 3333 බලන්න 3යි 6යි 6යි 3 හරි 3663 ඒක හිමම දැන් මෙතනදී ඔයගොල්ලන්ට තවත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ වගේ ගණන් දුන්නත් ඒක අපි කියමු 978 වගේ ගණන් 978 ගුණ කිරීම 11 හරි දැන් මෙතනදී කරන්න මොකද කෙලින්ම මේක නම් වෙනසක් වෙන්නේ 8ම තමයි හරිනේ 8ම තමයි මෙතන ඊට පස්සේ මොකද කරන්නේ දැන් අපි බලමු මෙතනදී මේ ඉලක්කම් දෙකේ එකතුව 10ට වඩා වැඩිද කියලා එහෙනම් 10ට වඩා වැඩි නම් අපි කලබල වෙන්නේ මේ මෙහා පැත්තේ තියෙන ඉලක්කම ගන්න එහෙනම් මොකද ගන්නේ අපි මේ දෙක එකතු කරමු අතන 14යි 15. එහෙනම් 10ට වඩා වැඩි. එහෙනම් 15ෙන් අපි ලියා ගන්න මෙතන 5. 5 එහෙනම් එකක් ඉතුරුයි. ඊට පස්සේ අපිට එකතු කරන්න තියෙන්නේ මොකද්ද මේ දෙක? 9 සහ 7. 9 සහ 7 එකතු කරාම අපිට එන උත්තරේ 16 කියලා. 16 හැබැයි මෙතන ඉතුරුයි කියන්නේ එකක්. එකක් ඉතුරුයි. ඒකත් එක ලියනවා අපි 17යි කියලා ලියන්නේ. අපිට 17 නේ ආවේ. 17ෙන් 7 විතර ලියන්න. එතකොට ආයෙත් එකක් ඉතුරුයි. ඒකක් ඉතුරුයි. අපි සුපුරුදු විදිහට මුලින් ලියන ඉලක්කම තියනවානේ මෙතන. මේකට ඒක එකතු කරනවා 10. එහෙනම් 10758 කියලා. එහෙනම් 10758 ගත්තෙ මේ ඉලක්කම අපි මෙතනින් එහෙම ඔලියෝ 8. ඊට පස්සේ මේ දෙක එකතු කරලා ගත්තා. කීයද? මේ දෙක එකතු කරලා ගත්තට පස්සේ අපිට 714 15. 15 අපි ලියාගත්ත 5. මේ 5 තමයි මේ තියෙන්නේ. හරිනේ? එතකොට එකක් ඉතුරුයි. ඊට පස්සේ අපි එකතු කරනවා මෙන්න මේ ඉලක්කම් දෙක. 9 සහ 7. 9 7 කියන්නේ 16. 16 මෙතන එකක් ඉතුරුනවා කලින්. ඒකත් එක 17. එහෙනම් ඔන්න 7 ලිව්වා. තවත් එකක් ඉතුරුයි. ඉතින් දැන් අපි ලියන්න තියෙන්නේ මෙතන ආපහු ඉලක්කමක් මෙහෙට නැහැ නේද එකතු කරන්නේ. එහෙනම් අපි මොකද ගන්නෙ? 9ට අර ඉතිරි ඉලක්කම එකතු කරමු. එහෙනම් 9 1යි 10යි. හරිනේ. දැන් බලමු මේක අපි හරිද කියලා. 978යි 10 ගුණ කරාම 980යි. ආයි 978. 8යි 7 14 15 එකක් ඉතුරුයි. 10 7 17 එකක් ඉතුරුයි. 10යි. 10 10 750. 10 10 750. ආව නේද උත්තරේ. අපි කියමු 999. 999 ගුණ කරන්න 11. එහෙනම් අපි දන්නවා මෙතන දින ඉලක්කම වෙනස් වෙනවා. ඒක 9 හැමම ලිව්වා. අපි දන්නවා දැන් එකතු කරන්න තියෙන්නේ මේවා. 9යි 9යි 18. එහෙනම් 10ට වඩා වැඩිනේ. එහෙනම් 18ෙන් අපි ගන්න 8. එකක් ඉතුරුයි. ඒක පැත්තකින් ලියමු. එතකොට ආපහු අපිට තියෙන එකතු කරන්න 9යි 9. ඒ 18යි. මෙතන එකක් ඉතුරු වුණා කලින්. 18යි මෙතන ඉතුරු වෙච්ච එක. 19 අපි ලියනවා 19ම නෑ. 9 ලියන්න. එකක් ඉතුරුයි. දැන් මොකද කරන්නේ? මෙතන කෙලවරෙම තියෙන ඉලක්කම අපිට අපේ ක්‍රමයේ හැටියට නම් මෙතන ලියන්න නියමිතයි. එතකොට හැබැයි ඒක එහෙම ලියන්න බෑ මෙතන එකක් ඉතුරුලා තියෙනවා. එහෙනම් ඒ ඉතුරු වෙච්ච එක අපි මේ කෙලවර ඉලක්කවට එකතු කරලා ලියන්න. එහෙනම් 9යි මෙතන ඉතුරු වෙච්ච එකයි 10යි. 10යි. ඔන්න 10989. බලමු මේක හරිද කියලා. මේක 10 ගුණ කරලා 9990යි. ඊට පස්සේ 999. 9යි 9 නම් 18යි එකක් ඉතුරුයි. 9 නම් 18 එකයි 19යි එකක් ඉතුරුයි 9 එකයි 10යි. 10989. 10989. හරිනේ. හරි. හරි. එහෙනම් ඕගොල්ලන්ට මම හිතනවා මේ ටික පුළුවන් ඇති කියලා. හරි. මම තව එක ගානක් කියා දෙනවා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ ගානට අදාළ උත්තරේ කමෙන්ට් කරන්න මොකද්ද කියලා. නම 978 වගේ එකක්ද මොකද? කොහොම හරි එළුවන්නේ ඔන්න 11 ගුණ කරනවා. එතකොට 8 හැම උදාගත්තා මේ දෙක එකතු. 7 7යි 14 එකයි 15 න් 5යි එකක් ඉතුරුයි. ඊට සාය මේ දෙක එකතු. 16 1යි 17යි එකක් ඉතුරුයි. 9 1යි 10යි. එහෙනම් බලන්න 10758 ආවද කියලා. 10758 කියන්නේ 9යි 7යි 8යි 0.2යි. 9යි 7යි 8යි. මේ නම් මම මෙන්න මේ ගත්තේ මේක 10 ගුණ කරාම. ඊට පස්සේ මේක දුරන්නේ ආපහු 11ක් වෙන්න නම් තව එකක්. මේ වගේ 978 තව එකක් එපැයි. ඒකයි මම මෙන්නේ යටින් එක ආයි 978 කියලා එකතු කරන්නේ. හරි. හරි. දැන් බලමු 8යි. 7 14 15 එකක් ඉතුරුයි. 9 10 එක 17 එකක් ඉතුරුයි 10යි. 10758 10758. හරි. දැන් ඕගොල්ලෝ මම මෙන්න මේ දෙන ගානට අදාළ උත්තරේ පහලින් කමෙන්ට් කරන්නත් බලමු කාගේද උත්තරේ හරියන්නේ කියලා. අපි දෙනවා ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම ගානක් අපි හිතමු 23978 වගේ ගානක් දෙනවා ඔයගොල්ලන්ට 11 ගුණ කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට මේ ගාන ගුණ කරලා එන උත්තරේ දාන ගම ඔයගොල්ලන්ට මේකට හදන්න තප්පර කීයක් ගියාද කියලාත් ලියන්න කමෙන්ට් එකත් එක්කම. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අද මම හිතනවා අලුත් ක්‍රමයක් දැනගන්න ඇති කියලා. ඉතින් අපි දිගටම අලුත් ක්‍රම ගේනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් තාම ඔයගොල්ලන්ට පුළුවන් පහලින් තියෙන subscribe button එක click කරලා එතන තියෙන bell icon එක click කරොත් එහෙම ඔයගොල්ලන්ට අපි video එකක් දාපු ගමන් අනිවාර්යෙන් ඒක notification එක ගෙනගන්න. ඒකට එක video එකක්වත් මග ඇරෙන්නේ නැතුව බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි සරින් සරේට නොමිලේ 100%ක් නොමිලේ ක්ලාස් තියෙන. එතකොට ඒ වගේ විස්තර පව ඔයගොල්ලන්ට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න අපේ channel එක .iq channel එක. ඉතින් අපි තවත්
මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු අපි .ma කයික චැනල් එකෙන් හැමදාම සුබ දවසක්.